ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර තියෙන තරඟ තුනක එක්දින තරඟාවලියට සෙල්ලම් කරන 16 දෙනෙකුගේ සමන්විත එංගලන්ත සංචිතය නම් වෙලා නායකත්වය ලැබෙන්නේ සුපුරුදු පරිදි ඊයන් මෝගන්ට. මෝගන්ට අමතරව ජොනි බියාස්ටෝ, සම් බිලින්, ජෝස් බට්ලර්, ජෝ රූට්, ජේසන් රෝයි කණ්ඩායමට ප්‍රධාන ප්‍රතිකරුව විදිහට ඇතුළත් වෙනවා. මෙයට අමතරව මොයි නලි, සම් කරන්, ලියම් ඩෝසන්, ලියම් ලිවින්ස්ටෝන් එක්ක ක්‍රිස් වෝකස් තුන්හිරියව ක්‍රීඩකයෝ විදිහට එක්දින සංචිතයට නම් වෙලා ඉන්නවා. කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්න තමයි අදිල් රෂීඩ්. වේගපන්දු යවන්න විදිහට ටොම් කරන්, මාක් කුඩ්, ඩේවිඩ් විලි එක්ක ජෝර්ජ් ගාටන් ඇතුළත් වෙලා ඉන්නවා. මේ කණ්ඩායම දිහා බැලුවම එංගලන්තේ නම් කළ T20 සංචිතයෙන් වෙනස්කම් දෙකක් විතරයි කරලා තියෙන්නේ. කණ්ඩායමට ජෝ රූට් එකතු වෙලා තියෙන්නේ ඩේවිඩ් මාලන්ගේ ස්ථානයට. ඒ වගේම ක්‍රිස් ජෝර්ඩන්ගේ තැනට ජෝර්ජ් ගාටන් කියන වමත් වේගපන්දු යවන්න තමයි එකතු වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ සංචිතයටත් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් දෙදෙනෙක් වන බෙන් ස්ටොක් එක්ක ජොෆ්‍රා ආචර් ඇතුළත් වෙන්නේ නැහැ. ඒක නම් තරමක සැනසිල්ලක් වෙයි අපේ කණ්ඩායමට. ලෝකශූර එංගලන්ත එක්දින කණ්ඩායම මේ වෙද්දි ශ්‍රේණිගත කිරීමවල අංක 4 ඉන්න කණ්ඩායම. ඔවුන්ට තමන්ගේ මව්බිමේ තියෙන තරඟාවලිය පරාද වෙන්න පොඩි හරි අවදානමක් ගන්න තියෙන අකමැත්ත නිසා වෙන්නේ නැති ප්‍රබලම කණ්ඩායමක් නම් කරලා තියෙන්නේ. කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට එරෙහිව මූණ දුන්නු අවසන් එක්දින තරඟ දෙකම ශ්‍රී ලංකාවේදී වගේම එංගලන්තයේදී ජය ගන්න සමත් වෙලා තියෙන නිසා ශ්‍රී ලංකාවටත් හොඳ සටනක් දෙන්න හැකියාවක් ලැබෙයි. එංගලන්ත කණ්ඩායම හමුවේ අපේ කණ්ඩායමේ තරුණ ජවය ඉස්සරහට ආවොත් අපිට නැවත වතාවක් එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී එක්දින තරඟාවලියක් ජය ගන්න හැකියාව ලැබෙයි. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.